नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स वासनावंत पिंगुतुनि अद अपि कथा करन्ने මේ ගෞතම බුද්ධ ශාසනය තුල වැඩ සිටිය ඉතාමත්ම ආශ්චර්යමත් ජීවිතයක් ඇති තවත් මහරහතන් වහන්සේ නමක් ගැනයි මහරහතන් වහන්සේලා යනු මේ මිහිතලේ තුල වැඩ සිටිය මේ මිහිතලේ මත ඇවිදගෙන ගිය ආශ්චර්යමත් ජීවිත ඇති මනුෂ්‍ය කොටසක් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උත්තම භාවයට පත්වෙච්ච ඒ උතුම් මහරහතන් වහන්සේලා ගැන අසන්න ලැබීම පවා කොයිතරම් භාග්‍යයක්ද ඒ මහරහතන් වහන්සේලා අතර මේ ගෞතම බුද්ධ ශාසනය තුල මහා ඍද්ධිමේ හැකියාවක් ඇති පුංචි කාලෙදිම අවුරුදු 7 දී මහරහත් බවට පත්වෙච්ච හිස බානකොටම केस टिक अतट दीला केसा लोबा नका दंता कियला सिही करन्न कियद्दी पैविधि करन्न हिसबान अवस्थावेम सोवान सकदागामी आदी मार्ग फलवलट पत् वेला सिवुर करट दान्नत कलिन उतुम अरहत्वेट पत् वेच्च महरहतन वहन्से नमक गैन असन्न लबीम पवा कोई तरम भाग्यक्त एनिसा पिंगुतुनि अदापि महारहतन वहन्सेला वैड सिटिय मे कलुदिय पोकुने महारहतन वहन्सेला दहस गणना वैड सिटिय मे अनुराधपुर पुण्य भूमिये इंदां मे गौतम बुद्ध शासने तुल वैड सिटिय असु महा श्रावक महारहतन वहन्सेला अतर दब्ब मल्ल पुत्त महारहतन वहन्से गणय अदोप श्रवणी करन्न උන්වහන්සේගේ ජීවිත කතාව දිහා ගත්තාම නොඑක් නිന്ദා පහසයන්ට ලක්වෙච්ච නොඑක් අභූත චෝදනාවන්ට ලක්වෙච්ච මහරහතන් වහන්සේ නමක් තවත් මේ බුද්ධ ශාසනය තුල නම් සිටිය බවක් දකින්න ලැබෙන්නේ ඒකට හේතුව පින්වතුනි උන්වහන්සේ සංසාරිකව අපි හැම කෙනෙක් කරාම නොඑක් නිന്ദා පහසෙන්නේ යම් හේතුවක් මතයි මේ දබ්බමල්ල පුත්ත කියන ස්වාමීන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා ඉඳලා ඒ කාලේ පාප මිත්‍ර ඇසුර නිසා යම් පාපී භික්ෂූන් වහන්සේලා ඇසුරු කරලා ඒ අයගේ පෙළඹවීම මත දන දනම මහරහතන් වහන්සේ නමකට අභූතයෙන් චෝදනා එල්ල කරලා තියෙනවා කාන්තාවන් සම්බන්ධ කරලා සිල්වත් ගුණවත් මහරහතන් වහන්සේලාට අභූතයෙන් නිന്ദා අපහාස කිරීමේ විපාකයක් වශයෙන් මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට අරහත්ත්වයට පත්වෙච්ච ජීවිතයේ තුලත් උන්වහන්සේට ඒකේ විපාක හැටියට නොඑක් විදිය නිന്ദා අපහාසයන්ට ලක් වෙන්න සිද්ධ වුණා. පින්වතුනි මේ ස්වාමීන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ උන්වහන්සේ පැවිදි වෙලා ඉඳලා ඒ විදිහට නිന്ദා අපහාස කරලා මහරහතන් වහන්සේ නමකට බොහෝ අකුසල් රැස් කරගත්තා. ඊට පස්සේ මරණයට පත් වෙලා ආයමත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පවතින යුගයක ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු ගණනාවකට පස්සේ ආයමත් මනුස්ස ලෝකෙ ඉපදුනා ආයමත් පැවිදි බවට පත් වුණා. ඒ වෙනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ඇත්විලා මේ ධර්මයේ පිරිහීගෙන යන කාලයක් උන්වහන්සේට තවත් කල්යාණ මිත්‍ර භික්ෂුන් වහන්සේලා පස් නමක් මුණ ගැහුණා මේ පිරිස එකතු වෙලා සාකච්ඡා කරා අපි ඉක්මනින්ම වීරිය කරලා ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා උන්වහන්සේගේ බුද්ධ ශාසනය දැන් ටිකෙන් ටික ටිකෙන් ටික අතුරුදහන් වීගෙන යන්නේ ඒ නිසා අපි වීරියෙන් භාවනා කරන්න ඕන කියලා මේ පස් දිනාම ඒකමතික තීරණයක් අරගෙන
විශාල ගල් තලාවක් ළඟට ගිහිල්ලා කල්පනා කරා කොතනද දිවි හිමියෙන් ජීවිතයේ දෙවනි කොට භාවනා කරන්න සුදුසු කොහෙද කියලා හොයලා බැලුවා. මෙහෙම හොයලා බලද්දී උන්වහන්සේලා දැක්කා මේ ගල් තලාව ළඟ තියෙන විශාල ගල් පර්වතයක්. මේ ගල් පර්වතයට සාමාන්‍යයෙන් නැග ගන්න අපහසුයි. ඒ නිසා මේ අය තීරණය කරා මේ ගල් පර්වතයේ මුදුනට නැගලා අපි පස් දෙනාම යම් මට්ටමකට සෑහෙන්න ආහාර පාන ටිකක් ධාන්‍ය ටිකක් අරගෙන මේ පර්වතයේ මුදුනට නැගලා ඒ නගින්න අපි පාවිච්චි කරපු ඉනිමග අත්වැල පහලට පෙරලලා අපි දිවි හිමියෙන් මරණ මොහොත දක්වාම ධර්මය අවබෝධ කරගන්න අදිෂ්ඨානයෙන් භාවනා කරමු කියලා මේ පස් දෙනාම ඒකමතික තීරණයකට ආවා. ඇවිල්ලා ඒක ප්‍රතිඵලයක් හැටියට මේ පස් දෙනාම ඉනිමගක් හැදුවා. දිග ඉනිමගක් හදාගෙන මේ ස්වාමින් වහන්සේලා පස් දෙනාම තමන්ට අවශ්‍ය දින කීපයකට සෑහෙන ආහාර පානත් අරගෙන මේ විශාල ගල මුදුනට නැගගත්තා. නැගගෙන අර ගල උඩට නගින්න උපකාර වෙච්ච ඉනිමග පහලට පෙරලුවා. පෙරලලා ගල මුදුනේදි මේ පස් දෙනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මේ ශරීරයේ ආහාර නැතිවීම නිසා මරණයට පත්වෙච්ච දෙන්. අපි මරණය දක්වාම අප්‍රමාදීව මරණ මොහොත දක්වාම මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගමු. ඒ තීරණේ මත මේ පස් දෙනාම දිවි හිමියෙන් භාවනා කරන්න පෙළඹුණා. පින්වතුනි, මේ පස් දෙනා අතරින් එක ස්වාමීන් වහන්සේ නමක් දින දෙකක් වගේ කාලයක් ඇතුළත අර ආහාර අවසන් වෙන්න කලින් සියලුම කෙලෙසුන් ප්‍රහාණය කරලා උතුම් අරහත්වයට පත් වුණා. ඒ වගේම ඒ අතර හිටපු තවත් එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී ඵලයට පත් වුණා. නමුත් ඉතුරු තුන් නමටම කිසිම මාර්ග ඵලයක් අවබෝධ කරගන්න බැරි වුණා. දැන් ආහාර අවසන් වේගෙන ගියා. ඒ වෙලාවේ අර මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච මහරහතන් වහන්සේ බොහෝම ඊර්දි බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ පාත්‍රය අරගෙන අහසෙන් පින්ඳ පාතේ ගිහිල්ලා දානෙ ටිකක් පාත්‍රයට අරගෙන අහසෙන්ම මේ ගල මුදුනට වැඩම කරලා අනෙක් ස්වාමීන් වහන්සේලාට කියා හිටියා, ප්‍රිය යහළුව, මම දානය අරගෙන ආව පින්ඳ පාතේ ගිහිල්ලා. අපි එකතු වෙලා මේ දානේ වළඳමු, ඔබ වහන්සේලා මේ දානේ අරගෙන භාවනා කරන්න. නමුත් අනි ස්වාමීන් වහන්සේලා හතර නමම ඒ මහරහතන් වහන්සේ අහසින් වැඩම කරලාගෙන ආපු දානේ ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේලා කියා හිටි, අපි මේ ගල මුදුනට නගිද්දි අපි භාවනා කරලා දිවි හිමියෙන් ධර්මය අවබෝධ කරගන්නවා කියන තීරණයට එද්දි අපි මේ වගේ සාකච්ඡාවක් කරලා තිබෙන්නේ. අපි ඒ වගේ මතවාද අපි අදහසකට ඇවිල්ලා තිබ්බේ නැහැ. කවුරු හරි කෙනෙක් ධර්මය අවබෝධ වුණොත් අහසින් ගිහිල්ලා දානේ අරගෙන ඇවිල්ලා අපි ඒව වළඳලා හරි ජීවත් වෙමු කියන අදහසක් අපට තිබ්බේ නැහැ. ඒ නිසා අපි කතිකා කරගත්තේ යම් විදිහකටද ඒ විදිහටම කටයුතු කරමු. ඔබ වහන්සේ ගෙනාපු දානේ ඔබ වහන්සේම වළඳන්න, ওই දානේ අපට එපා කියලා මරණ මොහොත දක්වාම භාවනා කරනවා කියලා ආහාර ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේලා හතර නම් භාවනා කරා. නමුත් ආහාර නැතිවීම නිසාම අර ගල මුදුනේම දින දෙක තුනකින් අර ස්වාමීන් වහන්සේලා අපවත් වුණා. ඒ අතර අනාගාමී ඵලයට පත් වෙලා හිටපු භික්ෂුව සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා. ඒ වගේම අනිත් අය ඒ කිසිම මාර්ග ඵලයක් අවබෝධ කරගන්නේ නැතුව අනෙක් ස්වාමීන් වහන්සේලා තුන් නමම මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනා භාවනා කිරීමේ පින නිසාම. මේ විදිහට දිව්‍ය ලෝකෙ ඉපදිලා ටික කාලයකට පස්සේ කාලයක් දිව්‍ය ලෝකෙ ගත කරලා ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ලෝකෙන් අතුරුදහන් වෙලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක බුද්ධ ශූන්‍ය කාලයක් ගෙවිලා අවසන් වෙලා ආයමත් මේ ලෝකේට ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලේ අර දිව්‍ය ලෝකෙ ඉපදිලා හිටපු තුන් දෙනාම ආයමත් මිනිස් ලෝකෙ ඉපදුනා. ඒ අතර
මේ දබ්බ මල්ල පුත්ත කියන මහරහතන් වහන්සේගේ උප්පත්තිය සිද්ධ වුනේ ඒ ආකාරයටමයි. මේ දිව්‍ය ලෝකේ ඉපදිලා හිටපු මේ තුන් දෙනා අතරේ මල්ල රජදරුවන්ගේ අග බිසවකගේ කුසේ මේ කෙනා පිළිසිඳගත්ත දිව්‍ය ලෝකේ ඉඳන් ආපු මේ මහා පින්වන්ත පාරමී ධර්මයන් දියුණු කරපු මේ කෙනා මල්ල රජදරුවන්ගේ අග බිසවගේ කුසේ පිළිසිඳගත්ත මේ කුසේ වැඩිගෙන වැඩිගෙන යද්දී දරුවා ලැබෙන්න සුදුසු කාලයේ ඔන්න මෙන්න තියෙද්දී මේ අම්මා මරණයට පත් වුණා මේ දබ්බමල්ල පුත්ත ස්වාමීන් වහන්සේගේ උප්පත්ති කතාව හරිම ආශ්චර්යමත් සිදුවීමක් මේ මහරහතන් වහන්සේලා බොහෝමයකගේ ජීවිත කතා අසූ මහා ශ්‍රාවක ස්වාමීන් වහන්සේලාගේ ජීවිත කතා හරිම පුදුමාකාරයි හරිම අසිරිමත් සිදුවීම් ඒ ජීවිත තුල සිද්ධ වෙලා තියෙනවා මේ දරුවා ලැබෙන්න ඔන්න මෙන්න ඉන්නද්දි ඒ අම්මා මරණයට පත් වුණාට පස්සේ මල රජුරුවන්ගේ අග බිසවට මේ දරුවා ලැබෙන්න දින ඔන්න මෙන්න තියෙද්දි ඒ බිරිඳ අසනීපයක් නිසා මරණයට පත් වුණා මරණයට පත් වුණාට පස්සේ මේ මල රජදරුවන් ඇතුළු අනෙකුත් රාජකීය පිරිස තීරණය කරා මේ අම්මා මැරුණා කියන්නේ ආයෙමත් ළමයා ගැන හොයලා බලන්න දෙයක් නැහැ ඒ කාන්තේම මේ කුසේ ඉන්න දරුවත් මරණයට පත් වෙලා ඇති ඒ නිසා අපි මේ දරුවා ගැන ආයෙමත් හොයන්න දෙයක් නැහැ මේ ශරීරය මේ බිරිඳගේ මේ දේහය අපි ගිහින් ආදාහනය කරමු කියලා චිතකයක් හදලා මේ රජදරුවන්ගේ මල්ල රජුරුවන්ගේ මේ දරුවා ලැබෙන්න හිටපු බිරිඳගේ ඒ මරණයට පත් වෙච්ච බිරිඳගේ ශරීරය ඒ දේහය අරගෙන ගිහින් ඒ චිතකය මත තබලා ගිනි ඇවිලුවා බලන්න මේ මහරහතන් වහන්සේලාගේ ජීවිතවල මේ උප්පත්ති කතා හරිම ආශ්චර්යයි අර දරුවා ලැබෙන්න ඉන්න මේ අම්මගේ ශරීරයට ගිනි අවුලපු වෙලාවේ මරණයට පත් වෙලා අර ගිනි දැල් වලින් මේ ශරීරය පිලිස්සලා යද්දී මේ කුස තුල විශාල තෙරපීමක් පීඩනයක් ඇති වුණා අර ගිනි දැල් වල රස්නෙට මේ කුසේ ඇති වෙච්ච පීඩනයත් එක්ක තෙරපීමත් එක්ක ඒ සැනින් කුස පුපුරලා කුස ඇතුලේ හිටපු දරුවා විසි වෙලා ඒ අසල තිබ්බ පිදුරු ගොඩකට මේ දරුවා වැටුණා මේ පිරිස ඉතාම පුදුමයට පත් වුණා මේ මොකක්ද මේ වෙච්ච සිදුවීම ආශ්චර්යමත් සිදුවීමක් මේ ගිනි දැල් වෙන මේ චිතකේ අර මරණයට පත් වෙච්ච බිසවගේ කුසය පුපුරලා දරුවෙක් විසි වුණා ඉක්මනට මේ අය ගිහින් මේ දරුවා අරගෙන බැලුවා බලනකොට දරුවට පණ තියෙනවා දරුවා මරණයට පත් වෙලා නැහැ ඒ නිසා මේ දරුවව අපි හදාගමු කියලා මේ අය බොහෝම ගෞරවයෙන් රාජකුමාරයෙක්ව හදා වඩා ගන්න ආකාරයට මේ මල රජුරුවන්ගේ අග බිසවගේ කුසෙන් මේ චිතකේ ආදාහනේ වෙද්දි කුස පුපුරලා විසි වෙච්ච මේ දරුවා හදා වඩා ගත්තා පින්වතුනි ආශ්චර්යමත් චරිතයක් ඇති මහා පින්වන්ත කුමාරයෙක් අවුරුදු 7ක් වගේ තරුණ කාලේ ඉනකොට පුංචි ළමා කාලයක් අවුරුදු 7ක් කියන්නේ මහා විශාල වයසක් නෙමෙයි අවුරුදු 7 සම්පූර්ණ වෙගෙන එද්දී ඒ ගමට ඒ මල්ල රජුරුවන්ගේ ඒ නගරයට බුදුරජාණන් වහන්සේ දා භික්ෂු සංඝයා පිරිවරාගෙන මේ නගරයට වැඩම කරා මේ මල්ල රජුරුවන්ගේ අගබිසවගේ පුතා නිසාම දබ්බ මල්ල පුත්ත කියන නමෙන් තමයි මේ තරුණයව මේ පුංචි දරුවව ප්‍රසිද්ධ වුණේ ඉතින් මේ පුංචි දරුව අවුරුදු 7 මේ පුංචි පුතා බුදුරජාණන් වහන්සේ මේ නගරයට වැඩම කරලා ධර්ම දේශනා කරනවා කියලා අහන්න ලැබුණාට පස්සේ මේ දරුවටත් ආසා හිතුණා අනේ මමත් යන්න ඕනේ උන්වහන්සේගේ බණ අහන්න පෙළඹවීම නිසාම ඒ තමන්ගේ හිතවත් පිරිසක් එක්ක රාජකීය පිරිසක් එක්ක මේ පුංචි දරුවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න එක් කරගෙන ගියා ඒ ධර්මයේ අහගෙන ඉන්නේද්දී පුදුමාකාර ආසාවක් ඇති වුණා පැවිදි බවට පත් වෙලා ධර්මේ කරා යන්න. ඒ නිසා මේ පුංචි කුමාරයා මේ පුංචි දරුවා ඒ වෙලාවේ
බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මටත් මේ බුද්ධ ශාසනය තුල උතුම් පැවිදි බවට පත් වෙලා ධර්මයේ කරා යන්න අවස්ථාව සලසා දෙන සේක්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මට පැවිදි වෙන්න අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරා ඒ වෙලේ ඒ දෙමව්පියන්ගේ ඒ රජදරුවන්ගේ අතුළු රාජකීය පිරිසගේ අවසරේ මැද්දේ මේ දරුවව පැවිදි කරන්න කටයුතු සූදානම් වුණා. ඒ පැවිදි වීම පවා ඉතාම ආශ්චර්යයි. මේ දරුව පැවිදි කරන දවසේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා මහණෙනි මේ පුංචි දරුවව ඉක්මනට පැවිදි කරන්න. මහා භාග්‍යවන්ත මහා පින්වන්ත මහරහතන් වහන්සේ නමක් බවට මේ දරුව පත් වෙනවා. ඉක්මනට මේ දරුව පැවිදි කරන්නේ කීවා. එදා ස්වාමීන් වහන්සේලා මේ දඹමල්ල පුත්ත කියන මේ පුංචි දරුවව අරගෙන ගිහිල්ලා අවුරුදු 7 මේ දරුවව පැවිදි කරන්න කලින් ඔබ දැකලා ඇති ස්වාමීන් වහන්සේලා පැවිදි කරනකොට ඉස්සල්ලාම තමන්ගේ හිසේ තියෙන මුල්ම කෙස් ටික කපලා අතට දීලා සිහි කරන්න කියනවා කේසා ලෝමා නඛා දන්තා තචෝ කියලා මේ තච පරියංකේ කියලා විස්තර කරනවා මේ දෙතිස් කුණුප කොටස් කෙස් කියන්නේ කුණුප කොටසක් මේක පිළිකුල් වශයෙන් සිහි කරන්න කියලා අදත් ස්වාමීන් වහන්සේලා පැවිදි කරනකොට කෙනෙක්ව ගිහි ජීවිතයෙන් නික්මිලා පැවිදි බවට පත් වෙනකොට අදත් මේ කෙස් බාද්දි මුලින්ම කරන්නේ ඒ කාරණාව එදා පළවෙනි කෙස් ටික කපලා මේ දඹමල්ල පුත්ත කියන මේ පුංචි මේ කෙනාගේ අතට දීලා මේ දරුවගේ අතට දීලා සිහි කරන්න කිව්ව අර පළවෙනි කෙස් ටික සිහි කරනකොට මේ කෙස් අනිත්‍යයි මේක පිළිකුලක් කියලා සිහි කරනකොට හිතේ තියෙන සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයම දුරු වෙලා පළවෙනි කෙස් රොද කපලා අවසන් වෙලා මේ කෙස් ටික අතට දීලා සිහි කරන්න කියලා ඒ කෙස් ටික අරගෙන මේක පිළිකුල් දෙයක් මේක අනිත්‍ය දෙයක් ජරාවට පත් වෙන දෙයක් මේ කෙස් කොයිතරම් පිළිකුල්ද කියලා අර අතේ තියාගෙන කෙස් ටික සිහි කරලා අවසන් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසකින් ත්‍රිවිධ සංයෝජනයම්ම හිතෙන් දුරු වෙලා උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා බලන්න කොයිතරම් ආශ්චර්යමත් කොයිතරම් පින්වත් කෙනෙක්ද කියලා තමන්ගේ හිසේ තියෙන කෙස් ටික කපලා පැවිදි කරන්න අතට දීලා පළවෙනි කෙස් ටික සිහි කරලා සෝතාපන්න ඵලයට පත් වුණා ඊට පස්සේ දෙවෙනි කෙස් ටික ආයමත් කෙස් ටිකක් කපලා අතට දුන්නා මේ කෙස් ටිකත් සිහි කරන් ඒ දෙවෙනි කෙස් ටික අරගෙන ආයමත් අර විදියටම පිළිකුල් වශයෙන් කේසා ලෝමා නකා දන්තා කියලා මේ කෙස් ලොම් නියදත් ආදී වශයෙන් මේ කෙස් ටික අතේ තියාගෙන පිළිකුල් වශයෙන් සිහි කරලා අවසන් වෙනකොට කාමරාග පටික කියන සංයෝජන ධර්මයන් තුනී වෙලා සකදාගාමි ඵලයට පත් වුණා තුන්වෙනි කෙස් රොද අතට දුන්නා මේ කෙස් ටික සිහි කරලා අවසන් වෙනකොට මේ කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා අනාගාමි ඵලයට පත් වුණා ඒ විතරක් නෙමේ පින්වතුනි ඊතාමත්ම ආශ්චර්යමත් මහා පින්වන්ත කුමාරේ බලන්න පැවිදි කරන්න කලින් සිවුර කරට දාන්නත් කලින් හිසේ තියෙන කෙස් ටික බාලා අවසන් වෙනකොට උතුම් අරහත්ත්වයට පත් වෙලා අවසానයි මේ නිසාම මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේට පැවිදි වුණාට පස්සේ ආයමත් නිවන් අවබෝධයේ පිණිස කල යුතු දෙයක් නැති වුණා. ඔබ අහලා ඇති මහරහතන් වහන්සේලාගේ උදාන. උන්වහන්සේලා අරහත්ත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස කතං කරණීයං. නිවන් අවබෝධයේ පිණිස යමක් කල යුතු නම් ඒ දේ මන් දැන් කරලා අවසానයි. නාපරං ඉත්තත්ථාය ඇති පජානාති. තවත් මට ධර්ම අවබෝධයේ පිණිස කරන්න දෙයක් නැහැ. නිවන් අවබෝධයේ පිණිස බ්‍රහ්මසර වාසයේ නිම කරා කියලා තමන් කළ යුතු දේ කරලා අවසానයි කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මේ දබ්බමල්ල පුත්ත කියන ස්වාමීන් වහන්සේ පැවිදි කරනකොටම සිවුර කරට දානකොටම අර කෙස් ටික බාන වෙලාවෙම උතුම් අරහත්ත්වයට පත් වෙලා අවසానයි
උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා වන්දනා කළ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට තවත්නම් මේ ධර්ම අවබෝධයේ පිණිස කළ යුතු දෙයක් නැහැ සියල්ල කරලා අවසానයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කැමති මේ මගේ ජීවිත කාලය තුල මම වැඩ සිටින තාක්කල් භික්ෂූන් වහන්සේලා උදෙසා අප උපස්ථාන කරන්න කැමති ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආගන්තුකෝ වඩින ස්වාමින් වහන්සේලාට කුටි සෙනසුන් පනවන්න ඒ ආහාර පාන හොයලා ඒ දානමානාදී සකස් කරලා උන්වහන්සේලාට අප උපස්ථාන කරන්න මං කැමති ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන සේක්වා කියලා සංඝයා වෙනුවෙන් කුටි සෙනසුන් පනවන්න අවසර ඉල්ලුවා බුදුරජාණන් වහන්සේ වදාලා දබ්බ මල්ල පුත්ත වික්ෂුව ඔබ ඒ දෙයට කැමති නම් ඔබ බොහෝම සද්ධාවෙන් සංඝයා උදෙසා කුටි සෙනසුන් පනවන කාර්යයේ යෙදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා පින්වතුනි දබ්බ මල්ල පුත්ත මහරහතන් වහන්සේ පුදුමාකාර ඉර්ධි බල සම්පන්න ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ මේ කසින තුලින් මේ තේජෝ කසිනේ දියුණු කරපු ඉතාම ආශ්චර්යමත් භික්ෂුවක් ධර්මයේ සඳහන් වෙනවා උන්වහන්සේ කුටි සෙනසුන් පනවපු ආකාරය ඒ වගේම උන්වහන්සේට ඉර්ධි බලයෙන් කුටි සෙනසුන් මවන්න පුළුවන්කම තිබිලා තියෙනවා එවැනි අසිරිමත් හැකියාවක් තිබ්බ මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ කුටි සෙනසුන් පැනවීම කරේ මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටිද්දි දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා සමග මේ ගිජ්ජකූට පර්වතයේ ආසන්නේම කුටියක වැඩ සිටියා දුර ඈත පළාත්වල ඉඳලා ස්වාමින් වහන්සේලා 100 200 3400 නම බුදුරජාණන් වහන්සේ වැඩ බලන්න උන්වහන්සේට වන්දනාමාන කරන්න ගිජ්ජකූට පර්වතයේ කරා වැඩම කරනවා ඒ ඈතින් වඩින ස්වාමින් වහන්සේලාට කුටි සෙනසුන් අවශ්‍යයි නමුත් ඒ වෙනකොට උන්වහන්සේලාට එවැනි කුටි සෙනසුන් අවශ්‍ය ප්‍රමාණයට නැහැ බුදුරජාණන් වහන්සේ මේ දබ්බමල්ල පුත්ත භික්ෂුවට කතා කරලා කියනවා දබ්බමල්ල පුත්තය මේ ස්වාමින් වහන්සේලා උදෙසා ඒ අය කැමති කැමති තැන්වල කුටි සෙනසුන් හදලා උන්වහන්සේලාට අද රාත්‍රී කාලයේ වැඩ සිටින්න ආසන පනවලා දෙන්න කියලා මේ දබ්බමල්ල පුත්ත භික්ෂුව ඒ ස්වාමින් වහන්සේලා ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා කැමති කොයි ප්‍රදේශයේද කොයි පර්වතයේද කොයි කන්දේද කොයි වගේ තැනක මොන වගේ කුටියකද අද රාත්‍රී කාලේ වාසය කරන්න කැමති ඉතින් මේ ස්වාමින් වහන්සේලා ඒ ඈත තියෙන කඳු වලලු දිහා බලලා කණ්ඩායමක් කියන අනේ දබ්බමල්ල පුත්තය අන්නර පර්වතේ අන්නර කඳු මුදුනේ මේ විදිය කුටියක අද රාත්‍රී කාලේ මං ගත කරන්න කැමති මේ විදියට ස්වාමීන් වහන්සේලා ඒ ඒ පර්වත දිහා පෙන්නද්දී දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ රාත්‍රී කාලේ නම් උන්වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා තමන්ගේ මේ ඇඟිලි 10ම ආලෝක ධාරාවන් හැටියට ආලෝකයක් ඇඟිලි 10ම නිකුත් කරනවා හරියට ටෝච් පත්තු කරගෙන යනවා වගේ මේ ඇඟිලි 10ම ආලෝකයක් නිකුත් වෙනවා උන්වහන්සේ අත් දෙක මෙහෙම ඉදිරියට ඉදිරිපසට කරද්දි මේ ඇඟිලි 10ෙන් නිකුත් වෙන ආලෝකයෙන් මුළු පරිසරයේම ආලෝකමත් වෙලා පාර එළිය වෙනවා ඒ ආලෝකයේ තුලින් භික්ෂූන් වහන්සේලාව කැමති කැමති තැන්වලට එක් කරගෙන ගිහිල්ලා උන්වහන්සේ ඉර්ධි බලයෙන් කුටි මවනවා ඒ සක්මන් මලු කුටිය වැසිකිළිය උන්වහන්සේට පැම් භාජන වැඩ සිටින්න ඒ ඇඳක් ඒ සියලු අවශ්‍ය අංග සම්පූර්ණ කුටියක අවශ්‍ය එදා දවස ගත කරන්න අවශ්‍ය සියලු දේවල් උන්වහන්සේගේ ඉර්ධි බලයෙන් මවනවා මවල අහනවා භික්ෂුව ඔබ දින කීයක් නම් මේ ස්ථානයේ වැඩවාසය කරන්න බලාපොරොත්තු වෙනවද දබ්බමල්ල පුත්තේ මං දින දෙකක් මේ ස්ථානයේ වැඩවාසය කරන්න කැමති උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා දින දෙකක් යනතෙක් මේ භික්ෂුව මේ කුටියෙන් එළියට ඇවිල්ලා මම ආපු විහාරස්ථානයට වැඩම කරනවා කියන චේතනාවෙන් කුටියෙන් එළියට ඇවිල්ලා නික්මිලා යන තෙක්ම මේ කුටිය මේ විදිහටම පවතිවා කියලා අදිෂ්ඨානයක් කරනවා
මේ විදිහට තමයි කුටි සෙනසුන් මවල භික්ෂූන් වහන්සේලාට ආසන පැනෙව්වේ. ඉතින් පින්වතුනි ඒ භික්ෂූන් වහන්සේලා ඒ කුටිවල ඒ සෙනසුන්වල වාසය කරලා ඒ අවශ්‍ය දින ගණන වැඩ සිටලා කුටියෙන් එළියට එනවා තමන්ගේ පාත්‍ර සිගුරු අරගෙන. ඇවිල්ලා ආපහු හැරිලා බලද්දි කුටිය එහෙම අතුරු දහන් වෙලා මහා වනාන්තරයක් විතරයි දකින්න ලැබෙන්නේ. ඒ වගේ ආශ්චර්යමත් විදිහට 이르දි බලෙන් කුටි සෙනසුන් මවපු භික්ෂූන් වහන්සේ නමක් තමයි දබ්බමල්ල පුත්ත කියන මහරහතන් වහන්සේ. ඒ නිසාම උන්වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුල අග තනතුරක් ලැබුණා. කුටි සෙනසුන් මවන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා බවට පත් උනේ දබ්බමල්ල පුත්ත කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ 이르දි බලෙන් කුටි මවනවා කියන ආරංචිය මුළු දඹදිව් තලයේ පුරා ස්වාමීන් වහන්සේලා අතර සද්ධාවන්ත ගිහි පිරිස් අතර පැවිදි පිරිස් අතර පැතිරිලා ගියා. ඒ නිසාම බොහෝ දෙනෙක් කැමති වුණා මේ දබ්බමල්ල පුත්ත භික්ෂුවගේ 이르දි බලය ගැන බලන්න, දකින්න ආස වුණා. ඒ නිසාම ධර්මයේ නොයෙක් තැන්වල සඳහන් වෙනවා සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා මේ දබ්බමල්ල පුත්ත භික්ෂුවගේ 이르දි බලය බලන්න ඕන නිසාම විශාල පිරිසක් එක්ක රාත්‍රී කාලේ රෑබෝ වෙලාම එනවා. ඇවිල්ලා කියනවා, අනේ දබ්බමල්ල පුත්තේ, මේ අය කණ්ඩායම් කණ්ඩායම් වලට බෙදෙනවා. අපි නම් කැමති අන්නර කඳු මුදුනේ කුටිවල වාසය කරන්න. තව පිරිසක් කියනවා, අනේ අපි නම් ඒ කඳු මුදුනට කැමති නෑ. අපි කැමති අර ඈතින් පේන අර කන්දේ කුටි හදලා අපට අද රාත්‍රී කාලේ ගත කරන්න ලැබෙනවා. මේ විදිහට එක එක පිරිස කණ්ඩායම් පහකට හයකට බෙදිලා ඈත ඈත තියෙන කඳු පෙන්නද්දී මේ දබ්බමල්ල පුත්ත භික්ෂුව මනෝමය ශරීර පහක් මවලා තමන්ගේ කය වගේම ශරීර පහකින් ඒ විදිහටම ඇඟිලි 10න් ආලෝක විහිදුවගෙන ඒ කඳු මුදුන් වලට අර භික්ෂූන් වහන්සේලා අරගෙන ඒ කඳු වලලු පහටම වැඩම කරනවා. වැඩම කරලා ඒ කඳු වලලු වල උන්වහන්සේලා කැමති කැමති ආකාරයට කුටි මවනවා. 이르දි බලෙන් කුටි සෙනසුන් මවලා මෙන්න ඔබ වහන්සේට පැම්බාජනේ, මෙන්න ඔබ වහන්සේගේ කුටිය, මෙන්න ඔබ වහන්සේට වැඩ සිටින්න ඇඳක්, මේ විදිහට මේ සියලු දේවල් උන්වහන්සේලාට සකස් කරලා දීලා ආපහු වැඩම කරනවා. මේ විදිහට මහා 이르දිමේ හැකියාවක් තිබ්බ ස්වාමීන් වහන්සේ නමක් තමයි දබ්බමල්ල පුත්ත කියන මහරහතන් වහන්සේ. නමුත් පින්වතුනි, අර සංසාරිකව කරපු අකුසල කර්මේනුත් උන්වහන්සේට විටින් විට මතුවෙලා නොයෙක් විදිය නිന്ദා අපහාසයන්ට මුණ දෙන්න සිද්ධ වුණා. ධර්මයේ සඳහන් වෙනවා දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට නොයෙක් විදිය නිന്ദා අපහාසයන් ලැබිච්ච බව. එක සිදුවීමක් තියෙනවා, මෙත්තිය බුම්මජක කියලා භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා. මේ මෙත්තිය කියන භික්ෂුවගේ ගිහි කාලේ බිරිඳ බවට පත් වෙලා හිටපු මෙත්තියා කියන මේ කාන්තාවත් ඇවිල්ලා පැවිදි වුණා. මෙත්තියා කියන භික්ෂුණියක් බවට පත් වුණා. මේ ස්වාමීන් වහන්සේලා දෙනම දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ ගැන පුදුමාකාර තරහක්, වෛරයක්, ඉරිසියාවක් ඇති කරගත්තා. ඉරිසියාවක් ඇති කරගෙන මේ දෙන්නා නිතරම කල්පනා කරා, මේ දබ්බමල්ල පුත්තව අපහාසයේ නින්දාවකට පත් කරන්න ඕන, උන්වහන්සේට අපහාස කරන කටයුත්තක යෙදෙන්න ඕන කියලා මේ දෙන්න කල්පනා කරලා අර මෙත්තිය කියන භික්ෂුව තමන්ගේ ගිහි කාලේ බිරිඳ වෙලා හිටපු මෙත්තියා කියන භික්ෂුණියට ගිහින් කියනවා, ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි කියන විදිහටම කියන්න ඕනේ. හා ස්වාමීනි කීවා, ඉගැන්නුව ගිහිල්ලා තමන්ව මේ දබ්බමල්ල පුත්ත භික්ෂුව විසින් දූෂණය කරා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගිහිල්ලා බොහොම දුකෙන් අඬ අඬා කියන්න කියලා අර භික්ෂුණියව පෙළඹෙව්වා මේ මෙත්තිය බුම්මජක කියන දෙදෙනා. ඒ දෙන්නගේ බහට රැවටිච්ච මේ මෙත්තියා කියන මෙහෙන මේ භික්ෂුණිය බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී හඬාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා කියන, අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ යම් ප්‍රදේශයක් තුල බිය සැක නැහැ කියලා හිතාගෙන හිටියානම් ඒ ප්‍රදේශයෙන් බිය සැක ඇති වුණා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ දබ්බමල්ල පුත්ත කියන භික්ෂුව මාව දූෂණය කරා.
මාව අපයෝජනයට පත් කරා කියලා අඬ අඬා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අභූත චෝදනාවක් නැගුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පණවිඩයක් කැරියා දබ්බමල්ල පුත්ත භික්ෂුවට එන්න කියන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දබ්බමල්ල පුත්ත භික්ෂුන් වහන්සේගෙන් අහනවා මහණය ඔබ මේ මෙත්තියා කියන ආකාරයේ වරදක් ඔබ අතින් සිද්ධ වුණාද? මේ මෙත්තියාට කියන්න කිව්ව මොකද්ද උනේ කියලා. අර දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ මේ මෙත්තියා කියන මෙහෙණ මේ භික්ෂුණිය කියා හිටිය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුවම තමයි මාව දූෂණය කරේ. මාව අපයෝජනයට පත් කරා කියලා කියා හිටියා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා දබ්බමල්ල පුත්ත භික්ෂුව ඔබ මේ කියන ආකාරයේ දෙයක් ඔබේ කයින් සිද්ධ වුණාද නැද්ද කියලා ඔබ දැන් සංඝයා ඉදිරියේ කියන්නට ඕනේ. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ කියන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතින් මං ගැන දන්නවනේ. බුදුරජාණන් වහන්සේ බදාලා දබ්බමල්ල පුත්ත එහෙම හරියන්නේ නැහැ. ප්‍රශ්නයක් විසඳන්නේ ওই විදියට නෙමෙයි. තථාගතයන් වහන්සේ දන්නවා කියන එක මෙතනට අදාළ නැහැ. ඒ නිසා ඔබ මෙවැනි ආකාරයේ දෙයක් කරාද නැද්ද කියන එක ඔබේ කටින්ම ඔබ ප්‍රකාශ කරන්න. ඒ වෙලාවේ දබ්බමල්ල පුත්ත භික්ෂුව දෙවනි වතාවෙත් කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ඉතින් මං ගැන දන්නවනේ. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාලා දබ්බමල්ල පුත්ත ඔහොම ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. ඔබ මෙහෙම දෙයක් කරාද නැද්ද කියලා කියන්න. තුන්වෙනි වතාවේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ කියා සිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම යම් දවසක ගිහි ජීවිතය අතහැරලා මේ උතුම් පැවිදි බවට පත් වුණාද? අවුරුදු 7 වයසේදී කුඩා කාලෙදිමයි මම පැවිදි බවට පත් වුණේ. එදා ඉඳන් මගේ හිතේ සිහිනකින්වත් රාග සහිත සිතුවිල්ලක් හටගත්ත බවක් මම දන්නේ නැහැ. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා ඉඳන් අද දක්වාම මගේ හිතේ රාග සහිත සිතුවිල්ලක් හටගෙන නැහැ. ඒ රාගාදී සියලුම කෙලෙසුන් මම ප්‍රහාණය කරා කියලා තමන්ගේ අරහත්ත්වය සිංහනාදයක් වගේ අර භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරා. ඒක අහගෙන හිටපු අර මෙත්තියා කියන භික්ෂුණියට කටෙන් ලේ වමනේ ගිහිලා හේම සිහිසුන් ඇදගෙන වැටුණා. මේ මෙත්තියා කියන භික්ෂුණිය බුදුරජාණන් වහන්සේ ඇතුළු අනෙක් භික්ෂුන් වහන්සේලාගෙන් දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේගෙන් වන්දනා කරලා සමාව ගත්තා. ඒ නිසා පින්වතුනි බලන්න මේ විදියට මේ වගේ සිල්වත් ගුණවත් මේ වගේ මහා ගුණවන්ත මහා ඍද්ධිමත් මහරහතන් වහන්සේලාට පවා එවැනි අභූත නිନ୍ଦා අපහාස චෝදනාවන් එල්ල වෙලා තියෙනවා. මෙත්තිය බුම්මජක කියන මේ භික්ෂුන් වහන්සේලා දෙන්න ඒ විදිහට අර මෙත්තියා කියන භික්ෂුණිය ලව්ව මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට නිନ୍ଦා අපහාස කරලා එතනින් අතර වුණෙත් නැහැ. මේ දෙන්න කල්පනා කරා තවත් උපක්‍රමයක් යොදන්න ඕන. තව මොකද කරන්නේ? කල්පනා කර කර ඉන්නකොට දවසක් මේ මෙත්තිය බුම්මජක කියන ස්වාමීන් වහන්සේලා දෙනම දවසක් වැඩ මේ ගමනක් ගිහිල්ලා එන අතරතුරු චාරිකාවේ ගිහින් එන අතරතුරු දැක්කා එළුවෙක් එළු දෙනක් එක්ක අසද්ධර්මයේ දෙන ආකාරයේ. මේක දිහා බලාගෙන ඉඳලා මේ දෙන්නක් කියා හිටියා අර ඉන්නේ දබ්බමල්ල පුත්ත කියන භික්ෂුව කියලා. අර අසද්ධර්මයේ දෙන එළුවට ඒ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේව ආරෝපණය කරා. අර එළු දෙනට ආරෝපණය කර අර ඉන්නේ මෙත්තියා කියන භික්ෂුණියයි. අපි දැන් දෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියමු අපි එදා කිව්වේ ඇස් දෙකෙන් නොදැක. නමුත් අද අපි ඇස් දෙකෙන්ම දැක්කා මේ දබ්බමල්ල පුත්ත කියන භික්ෂුව මෙත්තියා කියන භික්ෂුණියත් එක්ක මේ වගේ අසද්ධර්මයේ යෙදෙනවා. මේ කායික වැරදි ක්‍රියාවක නියලෙනවා අපේ ඇස් දෙකෙන්ම දැක්කයි කියලා අපි බුදුරජාණන් වහන්සේට කියමු කියලා මේ දෙන්නම කතා කරගත්තා. කතා කරගෙන ආයෙමත් කලබලෙන් වගේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස එදා අපි මේ චෝදනාව කරේ අපි ඇස් දෙකෙන් දකින්නේ නැතුව. නමුත් අද මේ අපේ ඇස් දෙකෙන්ම දැක්කා කීවා මේ දබ්බමල්ල පුත්ත කියන මේ භික්ෂුව අර මෙත්තියා කියන භික්ෂුණියත් එක්ක අසද්ධර්මයේ දෙන ආකාරය. ඒ දෙදෙනා
වැරදි ක්‍රියාවක කායික වැරදි ක්‍රියාවක යෙදෙන ආකාරය අපේ මේ ඇස් දෙකෙන්ම දැක්ක ස්වාමීනි කියලා මේ දෙදෙනා ගිහිල්ලා දෙවනි වතාවටත් දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට විරුද්ධව අභූත චෝදනාවක් කෙල්ල කරා. එදත් බුදුරජාණන් වහන්සේ දබ්බමල්ල පුත්ත භික්ෂුව කැඳෙව්වා. කැඳවල අහනවා භික්ෂුව ඔබට මෙවැනි චෝදනාවක් කෙල්ල වෙලා තියෙනවා. ඔබ මේ ගැන මොකද කියන්නේ? ඔබ මෙවැනි ආකාරයේ ක්‍රියාවක යෙදුනද නැද්ද? දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉතින් මං ගැන දන්නවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා දබ්බමල්ල පුත් එහෙම හරියන්නේ නැහැ. ඔබ මෙවැනි ක්‍රියාවක් කරාද නැද්ද කියලා සංඝයා ඉදිරියේ කියන්නේ කීවා. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ කියනවා දබ්බමල්ල පුත් ඔය විදියට නෙමේ ප්‍රශ්න විසඳන්නේ. ඔබ ඔබේ නිවැරදිතාවයට කරුණු දක්වන්න. ඒ වෙලාවේ දබ්බමල්ල පුත් කියන ස්වාමීන් වහන්සේ කියා සිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පැවිදි වෙන දවසේමයි සියලුම කෙලෙසුන් ප්‍රහාණය කරලා උතුම් අරහත්වයට පත් උනේ. ඒ අවුරුදු 7ක් වගේ පුංචි කාලයේදී තමයි මං සියලු කෙලෙස් ප්‍රහාණය කළ අරහත්වයට පත් උනේ. එදා ඉඳන් සිහිනකින්වත් මගේ හිතේ රාග සහිත සිතුවිල්ලක් හටගත්ත බවක් මම දන්නේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිහිනකින්වත් එවැනි සිතුවිල්ලක් මට ඇති වෙලා නැත්නම් මම සැබෑ ජීවිතයේ තුල එවැනි ක්‍රියාවක් කරා කියලා මේ නගන චෝදනාව කොයිතරම් අභූත චෝදනාවක්ද කියලා උන්වහන්සේ කියා සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා දබ්බමල්ල පුත් භික්ෂුව ඉදිරියේදී බුදුරජාණන් වහන්සේ අර මෙත්තිය බුම්මජක කියන භික්ෂුන් වහන්සේලාට කියා සිටියා. මහණෙනි නුඹලා බොහෝ අකුසල් රැස් කරගන්නවා. මේ මහරහතන් වහන්සේ නමකට අභූතයෙන් නිඳා අපහාස කරලා අභූතයෙන් චෝදනාවක් එල්ල කරලා ඒ නිසා ඉක්මනට සමා කරගන්න කියලා දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනට අර දබ්බමල්ල පුත් මහරහතන් වහන්සේගෙන් සමාව ගන්න කියලා සමාව ගත්තට පස්සේ සංඝයා එකතු වෙලා විනයානුකූලව මහරහතන් වහන්සේ නමකට පිරිසිදු සිල්වත් භික්ෂුවකට කරපු අභූත චෝදනාව ගැන සාකච්ඡා කරලා විනයානුකූල දඬුවමක් ඒ මෙත්තිය බුම්මජක කියන ස්වාමීන් වහන්සේලාට විනයානුකූලව දඬුවම් පැනෙව්වා. මේ දෙන්නා එතනින් අතර වුණෙත් නැහැ. මේ දෙන්නා කල්පනා කරා මේක අපි ගිහි කෙනෙක් ලව්ව කියෙව්වා නම් බුදුරජාණන් වහන්සේ පිළිගනී. දැන් අපි ගිහිල්ලා කියලාත් බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නැහැ. අපටමයි දඬුවම් කරේ. මෙත්තියා කියන භික්ෂුණිය ලව්ව කියෙව්වා මාව දූෂණය කරා කියලා මේ භික්ෂුණිය ගිහින් බුදුරජාණන් වහන්සේට කිව්වා. දබ්බමල්ල පුත් භික්ෂුව මට මෙහෙම කරා. ඒත් බුදුරජාණන් වහන්සේ මේක පිළිගත්තේ නැහැ. අපි ගිහි කෙනෙක් ලව්ව කියවමු කියලා තමන්ට හිතවත් වඩ්ඩ කියලා ගිහි ශ්‍රාවකෙක් හිටියා. මේ වඩ්ඩ කියන උපාසකයාට මේ ගිහි ශ්‍රාවකයාට ගිහින් කියා හිටියා අපිට බොහෝම කරදර පීඩා තියෙනවා මේ දබ්බමල්ල පුත් කියන භික්ෂුවගේ. ඒ නිසා ඔබතුමා බුදුරජාණන් වහන්සේට මේ විදියට කියන්න කියලා බුදුරජාණන් වහන්සේට මේ විදියට කියා සිටින්න මගේ බිරිඳව මේ දබ්බමල්ල පුත් කියන භික්ෂුව විසින් දූෂණය කරා කියලා කියන්න කියලා අර වඩ්ඩ කියන උපාසකයාව පෙළඹෙව්වා. බලන්න පිංගතුනි ඒ තරම් 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලාට විරුද්ධව පවා කොයි තරම් අභූත චෝදනා එදා එල්ල වෙලා තියෙනවද? මේ වඩ්ඩ කියන මේ උපාසකයා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා අර මෙත්තිය බුම්මජක කියන ස්වාමීන් වහන්සේලාගේ බහට රැවටිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස නොඇසිය යුත්තක්ම මට අහන්න ලැබුණා. නොදැකිය යුත්තක් මගේ ඇස් දෙකෙන් මට දකින්න ලැබුණා. යම් ප්‍රදේශයක බයසැක නැහැ කියලා හිතාගෙන හිටියානම් ඒ ප්‍රදේශයේ තුලින් බයසැක ඇති වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මගේ බිරිඳව මේ දබ්බමල්ල පුත් කියන භික්ෂුව විසින් දූෂණය කරා මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කයි කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අර මහරහතන් වහන්සේට විරුද්ධව ආයමත් මේ ගිහි කෙනා චෝදනාවක් එල්ල කරා. බුදුරජාණන් වහන්සේ ඒ චෝදනාවත් ඒ විදිහටම දබ්බමල්ල පුත් කියන භික්ෂුව කැඳවලා ඒ භික්ෂුවගෙන් කරුණු අහලා මේ චෝදනාව බොරු අභූත චෝදනාවක් බවට විනයානුකූලව ඔප්පු කරා. ඔප්පු කළ බුදුරජාණන් වහන්සේ එතනින් අතර වුණේ නැහැ. එදා බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම මුල් කරගෙන ගිහි ශ්‍රාවකයන් හට
විනයානුකූලව පනවන්න තියෙන ඉහළම දඬුවම පැනෙව්වා. ඒ තමයි පත්ත නික්කුජ්ජනීය කියන කර්මය සම්මත කරා. පින්වතුනි, ගිහි ශ්‍රාවකේකුට ධර්ම විනයෙන් දෙන්න තියෙන ඉහළම දඬුවම තමයි පත්ත නික්කුජ්ජනීය කියන කර්මයෙන් ඒ කර්ම වාක්‍යයක් කියලා පත්ත නික්කුජ්ජනීය කියන කර්මයෙන් ඒ අයට දඬුවම් පැමිණවීම. ඒ තමයි ඒ කෙනා දෙන දාණය ආයමත් භික්ෂූන් වහන්සේලා කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. යම් හේකින් එවැනි පත්ත නික්කුජ්ජනීය කර්මයක් සම්මත කරපු එවැනි ගිහි උපාසකයෙක් හෝ උපාසිකාවක් සංඝයාට දානි බෙදන්න සූදානම් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නුඹලායේ දානේ ඒ සිව්පසය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා පාත්‍රේ කන පිට හරවන්න කීවා. ඒ අයගේ නිවෙස්වලට වඩින්න එපා, පින්ඩ පාතේ යන්න එපා, ආරාධනා පිළිගන්න එපා, ඒ පුද්ගලයාව සංඝයා විසින් ඉවත් කරන්න කීවා, බැහැර කරන්න කීවා. ඒක තමයි පත්ත නික්කුජ්ජනීය කියන කර්මය. බුදුරජාණන් වහන්සේ කරුණු ගණනාවක් පෙන්නවා. යම් කිසි ගිහි උපාසකයෙක් හෝ උපාසිකාවක් භික්ෂූන් වහන්සේලාට අභූතයෙන් නින්දා අපහාස කරනවා නම්, භික්ෂූන් වහන්සේලාට චෝදනා එල්ල කරනවා නම්, භික්ෂූන් වහන්සේලාව ආවාසවලින් ඇදලා දාන්න කටයුතු කරනවා නම්, බුදුරජාණන් වහන්සේට නින්දා කරනවා නම්, ධර්මයට නින්දා කරනවා නම්, සංඝයාට නින්දා කරනවා නම්, උන්වහන්සේලාගේ සිව්පසයේ වළක්වන්න උත්සාහයක යෙදෙනවා නම්, තුනුරුවන්ට අගෞරව කරනවා නම්, එවැනි ගිහියන්ට විරුද්ධව සංඝයා එකතු වෙලා පත්ත නික්කුජ්ජනීය කර්මයේ සම්මත කරන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියා හිටියා. එදා ජේතවනාරාමේ වැඩ හිටපු භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම එකතු වෙලා මේ වඩ්ඩ කියන උපාසකයාට විරුද්ධව ඒ කරපු අභූත චෝදනාව නිසා පත්ත නික්කුජ්ජනීය කියන කර්මයේ සම්මත කරා. සම්මත කරලා භික්ෂුවක් අතේ ගිහිල්ලා දැනුම් දුන්නා. වඩ්ඩ කියන උපාසකයාට දැනුම් දුන්නා, සංගයා ඔබට පත්ත නික්කුජ්ජනී කියන කර්මය සම්මත කරා කියලා. ඔහු දන්නේ නැහැ මොකක්ද මේ කර්මය කියලා. ඇහුවා, මොකක්ද ඔය පත්ත නික්කුජ්ජනී කර්මය, මොකක්ද ඒකෙන් වෙන්නේ, කොයි වගේ දෙයක් තුක? ඒ වෙලාවේ මේ භික්ෂුව කියා හිටියා, ඔබට දැනුම් දෙන්නයි ආවේ, අද පටන් සංගයා ඔබේ දානෙ පිළිගන්නේ නැහැ, ඔබේ සිව්පසේ බාරගන්නේ නැහැ කිසිම භික්ෂුවක්. ඔබට මේ ශාසනය තුල කිසිම සංගයාට සමග ගනුදෙනුවක් නැහැ, ආශ්‍රයක් නැහැ. ඔබ දානයක් පූජා කරන්න ලෑස්ති වුණොත් පාත්‍රයේ කන පිට හරවන්න, පාත්‍රයේ අනිත් පැත්ත හරවන්න සංඝයාට අයිතිය තියෙනවා. සංඝයා එකතු වෙලා මේ කර්මයේ සම්මත කරා කියලා දැනුම් දුන්නා. අන්නේ වෙලාවේ තමයි තමන් අතින් වෙච්ච වැරැද්දේ භයානකකම මේ වඩ්ඩ කියන උපාසකයාට තේරුනේ. සිහිසුන්ව සිහි නැති වෙලා එහෙම ඇදගෙන වැටුණා, අහෝ මං වෙනසුණා නේද, මම විනාශ වුණා නේද, මකට මොකද්ද මේ මං කරගත්ත දේ, මේ මෙත්තිය බුම්මජක කියන භික්ෂූන්ගේ බහට රැවටිලා මං බොරු චෝදනාවක් කරන්න ගිහිල්ලා මට මොකක්ද මේ වෙච්ච විනාශය කියලා එහෙම කලන්තේ හැදිලා ඇදගෙන වැටුණා. පස්සේ ගිහිල්ලා අඬ අඬ ස්වාමීන් වහන්සේලාගේ කුටිවලට ගිහිල්ලා වන්දනා කර කර ඉල්ලීමක් කරා, අනේ භික්ෂූන් වහන්සේ සමාවෙන්න, අනේ මට එහෙම කරන්න එපා, මගේ දානි පිළිගන්න, මගේ සිව්පසේ බාර ගන්න කියලා භික්ෂූන් වහන්සේලාගේ කුටිවලට ගිහිල්ලා අඬානා සමාව ගත්ත බව ධර්මයේ සඳහන් වෙනවා. ඊට පස්සේ තමයි සංඝයාගෙන් සමාව අරගෙන තමන් නිවැරදි භාවයට පත් වුණාට පස්සේ සංඝයාට පුළුවන්කම තියෙනවා ඒ පත්ත නික්කුජ්ජනීය කර්මය ආයමත් එකතු වෙලා ඔහුගේ ඒ චරිතය, ඔහුගේ ක්‍රියාව, ඔහුගේ අවංකකම දිහා බලලා ඒ කර්මය ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහට බලන්න පින්වතුනි, දබ්බමල්ල පුත්ත කියන මහරහතන් වහන්සේට කොයිතරම් නින්දා අපහාස එල්ල වෙලා තියෙනවද? උන්වහන්සේට එවැනි නින්දා අපහාසයන්ට ඒ අරහත්ත්වයට පත්වෙච්ච ජීවිතය තුළ ඉර්ධි බල සම්පන්න භික්ෂුවක් වුණත් කුටි සෙනසුන් පණවන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ හිමි වුණත් එවැනි ඉර්ධිමේ හැකියාවකින් උන්වහන්සේ මනෝමය ශරීර මවාගෙන මේ ඇඟිලි 10ම ආලෝක ධාරා නිකුත් කරගෙන ස්වාමීන් වහන්සේලාට ඉර්ධියෙන් කුටි පැනෙව්වත් එවැනි ආකාරයේ නින්දා අපහාසයන්ට ලක්වෙන්න සිද්ධ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන දැනම මහරහතන් වහන්සේලාට සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාට අභූතයෙන් නින්දා අපහාස කිරීමේ විපාකයක් නිසයි. පිංගතුනි, මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම පවා ඉතාමත්ම ආශ්චර්යමත්ම ආකාරයකටයි සිද්ධ වුණේ.
මේ දබ්බමල්ල පුත්ත කියන මහරහතන් වහන්සේ සංඝයාට බොහෝම අප උපස්ථාන කරමින් ආගන්තුකෝ වැඩම කරන භික්ෂූන් වහන්සේලා උදෙසා කුටි සෙනසුන් පනවමින් උන්වහන්සේගේ ජීවිත කාලය තුළම සංඝයා වෙනුවෙන්ම කටයුතු කරා සංඝයාට උපස්ථාන කරා සංඝයාට අවශ්‍ය ආගන්තුක දානමාන ආදී සකස් කරලා කුටි සෙනසුන් සකස් කරලා සංඝයාට අප උපස්ථාන කරා උන්වහන්සේගේ ජීවිතේ ඒ ආයුෂ දිනෙන් දින ගෙවිලා දින සති මාස අවුරුදු වශයෙන් ගෙවිලා දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන දිනේ ලං වුණා පිංගතුනි එදා පිරිනිවන් පාන දවස ලං වුණාට පස්සේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ගිහින් බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මට දැන් පිරිනිවන් පාන කාලයයි මගේ ආයුෂ ගෙවිලා අවසන් වේගෙන යන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් පිරිනිවන් පාන අවසර ඉල්ලුවා එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා මේ දබ්බමල්ල පුත්ත භික්ෂුවගේ ගුණ නොයේක් අයුරින් වර්ණනා කරලා මේ භික්ෂුව සංඝයාට කුටි සෙනසුන් පනවමින් සංඝයාට අනුග්‍රහ කරපු ආකාරය ගැන සංඝයා ඉදිරියේ වර්ණනා කරලා මේ දබ්බමල්ල පුත්ත කියන භික්ෂුවට පිරිනිවන් පාන අවසරය ලබා දුන්නා. එදා මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසරගෙන බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියෙන් එළියට වැඩම කරේ පසුපසට වන්දනා කරගෙන බොහොම සද්ධාවෙන් එළියට වැඩම කරලා උන්වහන්සේගේ ගන්ධ කුටිය වටා බුදුගුණ සිහි කර කර තුන් වතාවක්ම පැදකුණු කරමින් වන්දනා කරා වන්දනා කරලා භික්ෂු සංඝයා බලා සිටියේදී මේ භික්ෂුන් වහන්සේලා බලාගෙන ඉන්නැද්දිම අහසට පැන නැගලා අහසේම පිරිනිවන් පාලා තේජෝ කසිනේට සමවැදුණ අදිෂ්ඨාන කරලා අහසේම තේජෝ කසිනේට සමවැදිලා පිරිනිවන් පාපු දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේගේ ශරීරය අහසේම බලාගෙන ඉන්නැද්දිම දැවිලා පිලිස්සිලා අළු බවට පත් වෙලා ගියා. මේ සිදුවීම බලාගෙන හිටපු බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා පුදුමයට පත් වුණා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම බලාගෙන ඉඳලා මේ දබ්බමල්ල පුත්ත භික්ෂුවගේ තියෙන 이르දි බලයත් ආශ්චර්යමත් භාවයත් ගැන උදාන ගාථාවක් පළ කරා. බලන්න පින්වතුනි මේ මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා කොයි තරම්නම් ආශ්චර්යයිද? උන්වහන්සේගේ පැවිදි වීම කොයි තරම් ආශ්චර්යයිද? තමන් පැවිදි කරන දවසේ මුලින්ම කෙස් ටික කපලා අතට දීපු වෙලාවේ ඒ ටික ගැන සිහි කරලා පිළිකුල් වශයෙන් නුවණින් විමසලා සෝවාන් ඵලයට පත් වුණා. දෙවනි කෙස් රොද අතට දීපු වෙලාවේ සකදාගාමි ඵලයට පත් වුණා. ඒ කෙස් ටික සිහි කරලා තුන්වෙනි කෙස් රොද ගැන අනිත්‍ය වශයෙන් සිහි කළා. අනාගාමී ඵලයට පත් වුණා. හිස බාල අවසන් වෙනකොට සිවුර කරට දාන්නත් කලින් උතුම් අරහත්ත්වයට පත් වුණා. 이르දි බල සම්පන්න රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එදා ඉඳන් භික්ෂූන් වහන්සේලාට තමන්ගේ ජීවිත කාලය තුල මහා 이르දි බලයක් පාවිච්චි කරමින් කුටි සෙනසුන් මවල ආගන්තුක වඩින සිය දහස් ගණන් ස්වාමීන් වහන්සේලාට අප උපස්ථාන කරා. 이르දි බලෙන් කුටි මවලා නොයෙක් කඳු වලලු වලට මේ ස්වාමීන් වහන්සේලාව 이르දියෙන් අරගෙන ගිහිල්ලා රාත්‍රී කාලේ තමන්ගේ මේ ඇඟිලි 10ෙම ආලෝක විහිදුවාගෙන ස්වාමීන් වහන්සේලා කැමති කැමති ප්‍රදේශවලට මනෝමය ශරීර මවලා අරගෙන ගිහිල්ලා උන්වහන්සේලාට කැමති තැන්වල කුටි සෙනසුන් මවලා ඒවැ වැඩ ඉන්න අවස්ථාව සලසලා දුන්නා. මේ විදියට සංඝයාට උපකාර කරපු මේ ගෞතම බුද්ධ ශාසනය තුල 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා අතරින් කුටි සෙනසුන් මවන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්වෙච්ච දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන සියලුම ස්වාමීන් වහන්සේලා එදා බලාගෙන සිටියේදී අහසට පැන නැගලා අහසේම පිරිනිවන් පාලා අහසේම දැවිලා පිලිස්සිලා අළු බවට පත් වෙලා ගියා.
බලන්න උන්වහන්සේලාගේ ජීවිත කතා කොයි තරම්නම් ආශ්චර්යයිද. මේ ගෞතම බුද්ධ ශාසනය තුල සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උත්තම භාවයට පත් වෙච්ච මහරහතන් වහන්සේලා ගැනයි ඔබ මේ වැඩසටහන් තුලින් දවසින් දවස උන්වහන්සේලාගේ ගුණයන් ගැනයි උන්වහන්සේලාගේ ජීවිතවල තියෙන ආශ්චර්යමත් තොරතුරු ගැනයි ඔබේ හිත තුල සද්ධාව දියුණු කරගන්න. ඒ නිසා අපි හැම කෙනෙක්ම ඊටාම සද්ධාවෙන් ඒ උතුම් මහරහතන් වහන්සේලාට නමස්කාර කරමු. මේ ගෞතම බුද්ධ ශාසනය තුල වැඩ සිටියා වූ කුටි සෙනසුන් මවන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් වූ දබ්බමල්ල පුත් මහරහතන් වහන්සේට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා කියලා. ඒ වගේම 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලාටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල සීල සමාධි ප්‍රඥා දියුණු කරලා උතුම් අරහත්ත්වයට පත් වෙච්ච සියලුම මහරහතන් වහන්සේලාටත් මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ